ස්ථානවලින් තැන්පත් වෙන මෙමින් හොඳයි සාදුකාරය පවත්වන්න නමස්කාරය කියන පන්සිය සමාදන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණීන සත්තිං පංච සීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත දැන් මේ අවස්ථාවේදී මේ චෛත්‍ය රාජානන් වහන්සේ අධ්‍යස ඉතාම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව මල්පහන් සුවඳ දුන් ගිලම්පසාදී පූජාවන් ගෞරවයෙන් තැන්පත් කරන්ට යෙදුණා බුදුරජාණන් වහන්සේ උදෙසා අපි විවිධ පුද සත්කාර සිදු කරන ලබනවා බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකයේ පහළ වුණු ශ්‍රේෂ්ඨම මිනිසයා උන්වහන්සේ මනුස්ස අම්ම කෙනෙක්ගේ කුසින් මේ ලෝකයට බිහි වුණේ මනුස්ස තාත්ත කෙනෙකුට දාව ඒ නිසා දෙවියෙක්වත් බ්‍රහ්මීෙක්වත් නෙමේ බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ මනුස්සත්වයෙන් ඉහළටම යන්න පුළුවන් ඉහළම තලයට ගිය උත්තරීතර මිනිස්සෙ. උන්වහන්සේව හඳුන්වා දුන්නේත් ඒ විදිහටයි. සමහර අවස්ථාවන් වලදී සමහර අය බුදුහාඳුරු ළඟට ඇවිල්ලා ඔබ දෙවියෙක්ද බ්‍රහ්මීෙක්ද කියලා අහුවාම නෑ මං මිනිස්සෙක් කියන එක උන්වහන්සේ දේශනා කළා. මිනිස්යන් අතර ශ්‍රේෂ්ඨ මිනිස්සෙක් කියන එක උන්වහන්සේ පැහැදිලි කළා. ජීවිතේ අපිට තියෙනවා පద్මාකාර ජීවිතයක් කියලා එකක්. පద్මාකාරයි කියලා කියන්නේ පියුමක් වගේ ජීවිතේ අපිට සකස් කරගන්න පුළුවන් නම් ඒක තමයි බුදුහාමුදුරු වගේ කලේ මිනිස් ජීවිතේ. සමාජයේ මඩගොහරු කොච්චර තිබුණත් සමාජයේ කොච්චර දේවල් තිබුණත් නරක නපුර කොච්චර තිබුණත් අපිට පුළුවන් එක එක්කෙනාට ඒ කෙනාට ආවේනික විච්ච පරිදි ඒවැ නොගැති නොගෑවී වාසය කිරීමේ කියාව කියන. එනිසා අපිටත් බුදුහාමුදුරන්ගේ පద్මාකාර ජීවිතයේ ආදර්ශයට අරගෙන
මනුෂ්‍ය වශයෙන් අපිටත් පද්මාකාර ජීවිතයක් ගත කරන්න කියන එක තමයි උන්වහන්සේගේ අනුශාසනාව. මේ අවස්ථාවේදී උන්වහන්සේගේ උත්තරීතර මනුෂ්‍ය ගුණය සිහිපත් කරගෙන බුදු පූජා පවත්වලා මේ දේවල් සිද්ධ කරනු ලබන්නේ අපේ මෙලෝ වශයෙන් ආධ්‍යාත්මික සුවයක් අපිට බලාපොරොත්තු වෙයි. ලෞකික වශයෙන් අපිට බොහෝ දේවල් ලබන්නට පුළුවන්කම තියෙනවා. නමුත් ආධ්‍යාත්මික ගුණ වගාවන් අපි පෝෂණය කරගන්න අවශ්‍ය වෙන්නේ තමා තුළින්මයි. බුදු සත්කාර වන්දනමාන ආදී කටයුතු අපි සිද්ධ කරනකොට අපේ ආධ්‍යාත්මය සංවර්ධනය වෙනවා. මේ චෛත්‍ය මළුවට ඇවිල්ලා මේ අභිනවයෙන් ඉදි කරන ලද චෛත්‍ය රාජානන් වහන්සේ අභියසට ඇවිල්ලා මේ චෛත්‍ය රාජානන් වහන්සේ දෙස බලාගෙන අපි මේ හැමෝම වාඩි වෙලා ඉන්නේ බොහොම ප්‍රසන්න වූ මනසකින් යුක්තවයි. අපි ගෙවල් දොරවල් වල නොඑක් දේවල් අපි සිද්ධ කරමින් අපේ කාලය ගත කරනවා. මෙවැනි අවස්ථාවකත් අපේ ජීවිතයට උදා වෙනකොට ඒක වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ වෙනස තුළින් ඇති වෙන ආධ්‍යාත්මික පිපිදීම තමයි අපේ සංවර්ධනය ඇති කරන්නට මූල බීජය අපි තුළ තැන්පත් කරන්නේ. එනිසා මේ දරුවන් ආදී අපි පන්සල් අරන් ඇවිල්ලා මේ දේවල් වලට සම්බන්ධ කරලා පොළොමේ ඉඳගෙන මල් අත ගහලා පෙරහැරවල් පවත්වලා අපි මේ දේවල් කරනකොට අපේ සිත් සතන් ප්‍රසන්න භාවයට පත් වෙනවා වගේම අපේ සම්මද්දෘෂ්ටික දෙවිදේවතාන් වහන්සේලාගේ ආශිර්වාදයක් අපිට ලබන්න පුළුවන්කම තිබෙනවා. දරුවන්ට ආදර්ශයක් වෙනවා. ඒගොල්ලෝ තුළ මේ ආගමික බීජය තුළ ඒගොල්ලෝ තුළ රෝපණය වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ හිතන්න පටන් ගන්නවා ජීවත් වෙන කාලය තුළ නොයෙක් දේවල් ලැබුණත් තව මොකද්ද අපිට නොලැබිච්ච සතුටක් අපි තුළ තියෙන එක හොයාගෙන යන්න ඕන කියන ඒ ධර්ම බීජය අපිට තැන්පත් වෙන්නේ ඒ තුළිනුයි. ඒ නිසා ඒගොල්ලෝ තේරුම් ගන්නකොට නියමිත වයසට එනකොට අපේ ආගම ස්පර්ශ කරන්න මේ ආගමික දේවල් පිළිබඳ ආධ්‍යාත්මික සුවය හොයාගෙන යන්නට අවශ්‍ය කරන පසුබිම ලබා ගන්නවා. ඒ නිසා දෙමව්පිය වශයෙන් දූදරුවනු සම්බන්ධ කරගෙන මේ කරන උදාරකාරීතාවම අගය කළ සලකන්ට ඕන. ඒ වගේම විහාරස්ථානයක් වශයෙන් අපි එකමුතුකමින් මේ කටයුතු සිද්ධ කරගෙන යන්න ඕනේ. අපේ සැනසීම තියෙන්නේ අපේ සංසුන් එකමුතුකමින් බේද භින්නතා අමතක කරලා එක පවුලක් විදිහට අපි සිංහල බෞද්ධ ජනතාව වශයෙන් පවුලක් විදිහට මේ පන්සල වටා ඒක රාශි වෙලා එක් රොක් වෙලා අපේ කටයුතු සිද්ධ කිරීමයි. ඒ තුලින් හැම දිනාටම සැනසීම ලබා ගැනීමේ හැකියාව උදා වෙනවා. ඉතින් මම මේ අවස්ථාවේදී ඊටාම ලෙන්ගතුකමින් සිහිපත් කරනවා. ඉතින් මම මේ වගේ අවස්ථාවක් මෙච්චර දෙයක් මේ සංවිධානය වෙලා තියෙනවා කියලා බලාපොරොත්තුනේත් නැහැ. ඉතින් අපි වෙනුවෙන් දක්වපු ප්‍රතිවේදී භාවයත් මම මේ වෙලාවේදී බොහොම පුණ්‍යානුමෝදනා පූර්වක සිහිපත් කරනවා. අපේ විහාරස්ථානයේ නිදායක සභාවේ පින්තුන් බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ කටයුතු නිමා කිරීම සම්බන්ධයෙන් ඉතින් හෙට අපි ලංකාව බලා යන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. එනිසා ඒ යන්නට පෙර අපි වෙනුවෙන් ආශිර්වාද කරන්න පූජාවක් පවත්වනවා කියලා දැනුම් දුන්නත් මෙවැනි මේ විදිහට සංවිධානය කළා මේ කටයුතු සිද්ධ කිරීම තුළින් අපිටත් සතුටු කඳුලක් අපේ නෙතටත් උනනවා. ඉතින් අපි බොහොම සන්තෝෂ භාවයට පත් වෙනවා. මේ කැම්බරා වාසී ජනතාව ඒ තරම් කෘතවේදී භාවය දන්න ඒ වගේම බොහොම ශ්‍රද්ධා සම්පන්න ආදරයේ ගෞරවයේ කරුණාව හොඳින් හඳුනන බෞද්ධ ජනතාවක් සිටීම පිළිබඳව අපි සන්තෝෂ වෙනවා. ඉතින් අපිට මොනවද කරන්න බැරි? ඒ නිසා අපි ඔක්කොම එකතු වෙමු. ඒ එකතු වුණොත් මේ විහාරස්ථාන හොඳින් සංවර්ධනය වෙනවා වගේම අපේ මනුස්සකමත් සංවර්ධනය කරගෙන අපේ අනාගත පරපුර දරු පරපුරක් යහපත් පරපුරක් බවට පත් කරගෙන බොහොම ආදර්ශ සම්පන්න ජාතියක් බවට පත් වීමට අපිට පුළුවන්කම තිබෙනවා මේ විදේශ රටක වුණා. ඒ නිසා එතකොට අපි ලෝකයේටම අපේ මේ ශ්‍රේෂ්ඨත්වය රැගෙන යාමට මේ රටවල් තුළ පෙන්වීමට හැකියාවක් අපිට තුළින් උදා වෙනවා. ඒ නිසා මම මේ වෙලාවේදී හැම දිනාටම පින් දෙනවා මේ අවස්ථාවට සම්බන්ධ වීම සම්බන්ධව තමන්ටත් මේ අවස්ථාවෙන් ලැබුණු ආනිසංස බලයෙන් සිතක් සාන්තියක් සැනසෙල්ලක් වේවා. ඒ වගේම මේ කටයුතු සංවිධානය කරපු කැම්බරා විහාරස්ථානයේ
විදායක සභාවේ සභාපති තලා තල්ගස්සත් මැතිතුමා, ඒ වගේම උපසභාපති නාමල් ගමගේ මැතිතුමා ඇතුළු අනිකුත් සියලුම ඒ දායක සභාවේ පින්වතුන් හැමදෙනාම කෘතවේදීව සිහිපත් කරනවා. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා අපිට මේ පූජාවන් පවත්වමින් ආශිර්වාද කිරීම සඳහා සම්බන්ධ වෙන හැම දිනාටමත්, දරුවෝ දූ දරුවෝ හැම දිනාටමත් තෙරුවන් සරණින් දිගාසිරි ලැබේවා. අපි අපේ ආධ්‍යාත්මය පෝෂණය කර ගැනීම සඳහා, උත්තරීතර මනුස්ස ගුණ ධර්ම අපි තුලින් සංවර්ධනය කර ගැනීම සඳහා ආත්ම ශක්තිය අපි හැම දිනාටම සැලසේවා. ඒ වගේම අපව ආරක්ෂා කරන දෙවි දේවතාන් වහන්සේලාගේ ආරක්ෂාව ආශිර්වාදය තුළින් මේ මෙහෙර විහාරස්ථාන ඊටත් වඩා ඉතා හොඳින් සංවර්ධනය කරගෙන අපේ ජීවිතත් මේ විහාරස්ථාන සංවර්ධන කටයුතු කරගෙන යහපත් පරිසරයක් ගොඩනගා ගැනීම සඳහා ශක්තිය ධෛර්ය වාසනාව අපි හැම දිනාටම සැලසේවා. තෙරුවන් සරණින් දිගාසිරි ලැබේවා. නිවනින් සැනසීමටම මේ උදාර පින්කම හේතු වාසනා වෙත්වා කියන ප්‍රාර්ථනා ඇති කරගෙන කවුරුත් එක්ක මාස සමග ගත කියලා අපි මේ පූජාව පවත්වමු. සෙත් සීරි දෙන මහා ගුණ මෝහදානන් සත්හට වන බව දුකට වේදානන් තිංගානඳුරු දුරලන දිනිදානන් සිත සතෝ සිං නාම බිම් මුනිදානන් අම පාමනින් පැවසු මුනිදන තතු මෙම හැම දෙන බාලවයි දැක් විය යුතු තම තම නැන පාමනින් දැනගත යුතු මම නම දින් සද හම් පහදාසිතු සිරිමත් බඹ සිරසෙහි පාපිසිනා සරියුත් මහමුගලන් පිළිවෙලිනා පිළිවෙත් සරු මහා සංගගන සොබනා මුදුනත් බැඳ නාම දින් බැති පෙමිනා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ විච්ඡා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාක්කාතු භගවතා ධම්මෝ සංදිත්තිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ් විඤ්ඤෝහීති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්කිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක් ලෝකස්සාති මා කිව්වට පස්සේ කියන්න නමාමි බුද්ධං ගුණ සාගරං තං සත්තා සදා හුන්තු සුඛී නවේරා කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ
ගච්ඡන්ති සබ්බේ මරණං අහංච නමාමි ධම්මං සුගතේන දේසිතං සත්තා සදා හොන්තු සුඛී නවේරා කායෝ jigucchu sakalo dugandu gacchanti sabbe maranam ahamcha namami sangham muniraja sabkam sattha sada hontu sukhi avera kāyo jiguccu sakalo dugangu gacchanti sabbe maranam ahamcha ganasarappaditthena dīpena tamadaṃ sinā tiloka dīpaṃ sambuddhaṃ pūjayāmi tamonudaṃ gandha sambhāra yuttena dūpenāhaṃ sugandhinā pūjaye pūjanīyantaṃ පූජා භාජන මුත්තමං සුගන්ධං සීතලං කප්පං පසංන මధుරං සුභං පානීය මේතං භගවා පතිගන්නාතු මුත්තමං පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේ තේන ලබාමි මොක්ඛං උප්පං මිලායාති යතාමි ධම්මේ කායෝ තත්තායාති විනාස භාවං අදිවාසේතු නෝ බන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං සාදු සාදු එකට ගාපි කියමු වන්දාමි චේතියං සබ්බං සබ්බතානි සුපතිත්තිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින් සම්බාරි විජයං නකා පත්තු සබ්බං යුතං සත්තා වන්දේ තං බෝධිපාද ඉමේතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා කාන්තිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ ඉන්දනීල වන්නපත්ත සේත කන්ද භාසුරං සත්තු නෙත්ත පංකජාහි පූජිතග්ග සාතදං අග්ගබෝධි නාම වාම දේව රුක්ක සංනිබං තං විශාල බෝධිපාද පං නමාමි සබ්බදා පඨමං බෝධි පල්ලංකං ဒුතියං ච අනින් මිසං තතියං චංකමනං සෙත්තං චතුත්තං රතනාගරං පංචමං අජපාලං ච මුචලින්දේන චට්ඨමං සප්තමං රාජායතනං වන්දේ තං මුනි සේවිතං සුපතිත්තිත රට්ඨනුරාධපුරේ
සමදිත්තිතදක්කිනසක භවං සුභමේගවනම්බරමේගනිබං ජය බෝධිමහං පනමාමිවරං තුනුරුවන් සමාකරමු. කායේන වාචා චිත්තේන අමාදේන මයාකතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තතත් කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ ධම්ම සම්දිත්තික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ සංඝ සුපතිපන්න අනුත්තර පුච්චලාවක් කවුරු සියලු සත්‍යවල දුක්ඛිතාවතුන් ප්‍රාර්ථනාවෙන් දැල් කුල මත තියාගෙන මේ විදිහට සිහිපත් කරමු. මෙත්තරමු මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා දුකින් මිදෙම්මා මම කිසිවෙකුට වෛර නොකරමි ක්‍රෝධ නොකරමි හිංසා නොකරමි පීඩා නොකරමි ඊර්ෂ්‍යා නොකරමි මාමෙන් මාගේ දෙමාපියෝද ගුරුවරයෝද නෑදෑයෝද හිතමිතුරෝද අසල්වැසියෝද මැදහත් සිතතුද අමනාප සිත්නැතුද සියලු සත්තයෝ නිදුක්ඛිත්වා නිරෝගී වෙත්වා සුවපත්ත්වා දුකින් නිදෙත්වා දුකින් නිදෙත්වා නිවන් ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බාන පත්තිය ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛය වහං හෝතු සබ්බ දුක්ඛ පමුච්චතු බුදු රුවන පිහිටයි සදහම් රුවන පිහිටයි සංඝ රුවන පිහිටයි අප සැමට තුනුරුවන් පිහිටයි
බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුන් සරණින් ජයම වේවා සුගත හිමි නාමය වීරව කුසුන්දාමය දුර්ව බලකාමය උදාවේවා ලෝක සාමය කරදරමයි ජීවිතයක හැමදාම මරණයටයි ටික ටිකවත් ලංවීම පින පමණයි තරමකවත් සෑහීම නිවනම තමයි අපි කාටත් සැනසීම ලෝතර බුදුරජාණන් වහන්සේ වෙනුවට මේ විහාරස්ථානයේ ඉදිකරන ලද ශාරීරික ධාතුන් තම්පත් චෛත්‍ය රාජාණන් වහන්සේ පහුගිය දිනක වන්දන මානණයට සුදුසු පරිදි සකස් කරලා විවෘත කරන්න තිබුණා. පහුගිය 2017 දෙසැම්බර් මාසේ 18 දෙසැම්බර් මාසේ මට දුරකථන ඇමතුමක් දීලා මතක් කළා මේ විදිහේ චෛත්‍ය රාජානන් වහන්සේ නමකගේ මේ කටයුතු තියෙනවායි කියලා. ඉතින් ඒ අවස්ථාවේදී අපිට ඒ කුලසිරි තේනවර මහත්මා එවාගේම තලාතල්ගස්සත් මහත්මා ඇතුළු ඒ කමිටුවේ සභාවේ පිරිසයි කතා කරලා මතක් කළේ. ඉතින් අපිට ඒ අනුව පහුගිය අගෝස්තු මාසයේ මේ ස්ථානයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඉතින් මාස පුරා මාස වැඩි කාලයක් මිචෛත්‍ය රාජානන් වහන්සේගේ කටයුතු සිදු කරලා නිමා කරගන්නට අවස්ථාව ශක්තිය ලැබුණා. පුරව වැඩ කටයුතු තිබුණත් එයා පුදවසේ ඉඳලාම නොනවත්වාම ප්‍රතිගතම වැඩ කළා. හරි මේ දිනේත් අපි ඉවර කරමු කියන හැඟීමෙන් මේ කටයුතු සිද්ධ කරන්න යෙදුණා. ඉතින් මගේ බලාපොරොත්තුවත් පරිදි අපේ කමිටුවේ සභාපතිතුමා ඇතුළු හැම දෙනාගේ මේ සඳහා ශක්තිය ධෛර්යය කැපවීම ඒකට හේතු වුණා. ඒ විතරක් නෙමෙයි කැම්බරා වාසී මේ මුළු මහත් ජනතාවම බොහොම ආදරයෙන් සෙනෙහසින් මේ ස්ථානයට ඇවිල්ලා මේ පුංචි ළමයින් පවා අරගෙන ඇවිල්ලා තමන්ගේ ඒ ශ්‍රද්ධා භක්තියෙන් යුක්තව සිමෙන්ති හැන්දක් හරි අනලා හරි පුංචියට හරි උදව් කරන්න පුළුවන් කෙනෙක් අපිටත් පොඩි උදව්වක් හරි කරන්න ඕනි කියලා හරි හැමෝම ඇවිල්ලා උදව් කළා. බොහෝ දිනේ විශාල වශයෙන් ගේසමාන් කියලා මේ ගම්වාසී කැම්බරා වාසී සියලුම ජනතාව වගේ ඇවිල්ලා මේ කාර්ය සිද්ධ කර ගැනීම සඳහා කටයුතු කළා. ඉතින් පහුගිය කාල සීමාව තුළ ඔබට ඒවා මතක් වෙන ඇති ඔබ කොච්චර මේ වෙනුවෙන් කැප වුණාද වේසමාන්ස වුණාද කියලා. ඒ නිසා මම කියනවා මේ අවස්ථාවේ මට තනියෙන් මේ කාර්ය කරපු කාර්යයක් නෙමෙයි. ඒ වගේම මේ කැම්බරා විහාරස්ථානයේ සභාපතිතුමාතුළු කමිටුවේ පිරිස තනියෙන් ඉටු කරපු කාර්යකුත් නෙමෙයි. මේ කැම්බරා වාසී ජනතා හැම දෙනාම අපි බෞද්ධ වාසීන් මේ ගම්වාසී හැම දෙනාම එකතු වෙලා මේ උදාර දාගැබ ඉදි කරගන්න යෙදුනේ කියලා අපි කල්පනා කළා. සන්තෝෂ වෙන්න ඕනේ. මේවට නොඑක ආකාරයෙන් ආධාර උපකාර කරපු පින්තුන් ඉන්නවා. ඉතින් මුල ඉඳලාම ඒ කුලසිරි තේනුවර මහත්මයා මේවා ආරම්භ කළ මුල්ගල් කියලා ඒ කටයුතු පියවරෙන් පියවර කරගෙන ආවා. ඇවිල්ලා මේ අවසාන අදියර දක්වාම කටයුතු පිළිහිලා ඉටු කරන්න අවශ්‍ය කරන සියලු වියපැහැදම් එළමුදල් ලබා දුන්නේ මේ පරිත්‍යාගශීලී ජනතාවයි. ඒ නිසා ඔබ යම්කිසි
මුදලක් අසුරෙන් හරි මේ දාගැබ් වහන්සේ වෙනුවෙන් පරිත්‍යාග කරා නම් ඒවා කල්පනා කරලා සන්තෝෂභාවයට පත් වෙන්න අපි අපගේ ධනය පරිත්‍යාග කළයි මේ කාර්යය සිද්ධ කළේ අපිත් මේ විදිහට මේකට මේ ධනයක් පරිත්‍යාග කරා කියලා තමන් හිතලා ශ්‍රද්ධාව සන්තෝෂය ඇති කරගන්න ඒක උදාාර පින්කමක් වෙනවා ඒ වගේම ශ්‍රමයෙන් කැපවීම කරපු සියලු දෙනාම මේ වෙලාවේ නම් වශයෙන් කවුරුත් මතක් කරන්නේ නැහැ සියලු දෙනාම එක හඳින් මේ කාර්ය මේ විදිහට සිද්ධ කරගන්න ඕනේ කියලා අපිත් සමගාත්වල් බැඳගෙන ඒ කටයුතු සිද්ධ කිරීමේ කුසලය ඔබ හැම දිනාටම සලසේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ අවස්ථාවේදී තවන් පින් අනුමෝදන් වෙන්න ඕන. ඒ වගේම අද දවසේදී මම වැඩිදුර කරුණු මතක් කරන්නේ නැහැ. මම මේ පූජාව පළවෙනි දවසේ මම මේ සියලු කාරණා නම් වශයෙන් පුණ්‍ය අනුමෝදනා කළා. ඉතින් මේ නම් වශයෙන් මතක් කරපු හැම දිනාගේ මේ අත්‍යඩුපාඩුවක් වුණා නම් මේ වෙලාවේ සමා වෙන්න කියලා කියන්න ඕන. මොකද පෞගී කාල සීමාව තුළ නිවේස මහන්සියලා නිදිමල්ලා යම් යම් දේවල් අමතක වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම දෙයක් වුණා නම් ඒකට සමාවපජනය කරන්න කියලා මතක් කරනවා. විශේෂයෙන් අද දවස ගැන වචන කීපයක් මතක් කරලා මගේ මේ කෙටි අනුශාසනාවත් එවාගින් පූජාවේ කටයුතු සමාර කරනවා. මම හිතන්නේ තව පුංචි වෙලාවක් මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න සංවිධානය වෙලා තියෙනවා. ඉතින් මේ අපි වෙනුවෙන් යම් කිසි දෙයක් සිද්ධ කරන්න ඕන කියලා පොර රහසෙම මෙවැනි පූජා අවස්ථාවක් සම්බන්ධ කරගත් අපිටත් මතක් කළා. නමුත් මෙච්චර මේ විදිහට කරනවා කියලා අපි දන්නේ නැහැ. මට පැයකට විතර කලින් මේ විහාරස්ථානයෙන් පිට වෙන්න කියලා කිව්වා. මම හිතුවා මේ යන්න කියනවාද කියලා. මේ ඒගමන මගට ගිහිල්ලා ඒ ස්ථානයෙන් ආයි නැවතත් මේ ස්ථානයට එක් කරගෙන ආවා. එනකොට මෙතන විශාල සංවිධානයක් කියලා තියෙනවා. ඉතින් ගොඩාක් හොඳින් ඒ කටේ සංවිධානය කරා. අපි වෙනින් ඉතින් බොහොම පින් දෙනවා. මේ නාමල් ගමගේ මහත්මයාගේ අදහස් ක්‍රියාත්මක කරමින් තාම හොඳ පින්කමක් ලැබති කරා. ඉතින් තලාතල් ගස්වත්ත මැතිතුමා ඇතුළු කමිටුව හැම දෙනාම සාකච්ඡා කරලා ඉතින් බොහොම හොඳ ක්‍රියාවක් කළා. ඉතින් මේ කමිටුව බොහොම හොඳයි. ඉතින් ඒගොල්ලන්ව දිරිමත් කරන්ට ගම්වාසී හැම දෙනාම ශක්තිය ගන්න ඕන. ඉතින් අපිට තනියෙන් ගමනක් යන්න බෑ. ඒගොල්ලෝ කරන කටයුීම අනිත් අයට කරන්නත් බෑ. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා මුල ඉඳලාම එක එක්කෙනා මේවට විවිධාකාරයෙන් සහයෝගය දක්වමින් මේ කටයුතු සිද්ධ කළා. ඒ නිසා ભેද භින්නතා කවුරුත් තියාගන්න එපා. යම් යම් අඩුපාඩුකම් අපේ කාගේ තියෙන්න පුළුවන්. අඩුපාඩු නැති මිනිහෙක් මේ ලෝකේ නෑ. 100%ක් නිවැරදි මිනිස්සු මේ ලෝකේ නෑ. ඒ නිසා අපි හැමෝම අඩුපාඩු සහිත මිනිස්සු. ඒක අපි තේරුම් අරගෙන පුළුවන් තරම් ඒවා මගරවාගෙන ධෛර්ය සම්පන්නව අනිත්‍යයට උදව් උපකාර කරගෙන කටයුතු කරන්න අපි කොයි කවුරු උත්සාහ කරමු. ඒ නිසා හැම දිනම තෙරුවන් සරණින් මේ උදාාර කාර්ය සිද්ධ කර ගැනීම සඳහා විවිධාකාරයෙන් සංවිධානය වෙච්ච හැම දිනාටම ඒ වගේම පහුගිය දවස්වල ඉඳලාම නොඑක් ආකාරයෙන් මා වෙනුවෙන් නොඑක් පරිත්‍යාගයන් කරමින් මූල්‍යමය වශයෙන් විශාල වශයෙන් මට පරිත්‍යාගශීලී කටයුතු සිද්ධ කරමින් මේ දේවල් සිද්ධ කළා. මම මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඉතින් මම ලංකාවේ කරගෙන යන මේ වැඩපිළිවෙළ සිද්ධ කර ගැනීම සඳහා ඒ වගේම නොඑක් ආකාරයෙන් මේ සිද්ධ කරන සමාජ සත්කාරයන් සිද්ධ කිරීම සඳහා ඒ වගේම මේ ජාත්‍යන්තර වශයෙන් මේ කලා කටයුතු නිර්මාණය කරගෙන යාමේදී සමහර අවස්ථාවන් වලදී අපිට විශාල වශයෙන් මේ මූල්‍යමය වශයෙන් අවශ්‍යතා තියෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් මේ කැම්බරාවාසී ජනතාව මා වෙනුවෙන් දක්වපු සියලු සුළුවෙන් හරි පරිත්‍යාගයක් කළා නම් හැම දෙනාම පුණ්‍ය ආනුමෝදනා පූර්වක මේ වෙලාව සිහිපත් කරනවා. ඒ වගේම භාණ්ඩ මේ වශයෙන් නොඑක් දේවල් ලබා දීමෙන් දක්වපු ප්‍රතිවේදී භාවයේ මේ වෙලාව සිහිපත් කරනවා. තලා තල්ගස්සත්ත මැතිතුමා ඇතුළු ඒ සභාවේ සියලු දෙනා කමිටුව මගින් මා වෙනුවෙන් බොහෝ පරිත්‍යාගයන් සිද්ධ කරන්ට යෙදුණා. ඒ නිසා මගේ කටයුතු සම්පූර්ණ කර ගැනීම සඳහා විශාල වශයෙන් මූල්‍යමය වශයෙන් මට ඒ දායකත්වයන් ලබා දීමට එතුමාලා කටයුතු සිද්ධ කළා. මං කෘතවේදී භාවයේ පළ කරනවා. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හැකි සියලු දේවල් ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් මාගේ කැපවීම මා සිද්ධ කරන බවටත් ඒ සියලු සිද්ධ කරන කාර්යයන් වලින් ලැබෙන කුසල් ඔබටත් අනුමෝදන් වේවා කියලා මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණින් දිගාසිල් ලැබේවා. සීලවාකාරයෙන් රැස් කරගත් කුසල් දිව්‍ය අනුමෝදන් වෙත්වා. දිව්‍යංගේ දේව ආරක්ෂාව ආශිර්වාදී පිහිටාදාරි අපි හැම දිනාටම සලසේවා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සාදා ගනිත්වා කියන ප්‍රාර්ථනා ඇතුව දෙවියන්ට පින් දෙමු අපි කොයි කවුරු. එත්තාවතාච නම් හේහි සම්වතං පුඤ්ඤ සම්පදං
සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා එත්තාවතා ච නම්හිහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා එත්තාවතා ච අම්හිහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා නමින් මේ පරලෝකීය ඥාතීන් සිහිපත් කරමු. ඒ ඥාතීන්ටත් මේ පින් අයිති වේවා. පරලෝ ජීවිත සපවත් වේවා. නිවනින් සනසෙත්වා කියන ප්‍රාර්ථනා ඇතුව ඥාතීන්ට පින් දෙමු. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. හැම දිනාටම තෙරුවන් සරණින් දිගසිල්ල වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අවසරයි. ඒ වගේම දායක සභාවෙහි සභාපතිතුමන්, උපසභාපතිතුමන් ඇතුළු ඒ කාර්ය මණ්ඩලය හැම දෙනාමත්, ඒ වගේම අනිකුත් දායක කාර්යකාරීන් ඇතුළු කාර්මික බුද්ධිමත් පින්වත්. අද කැම්බරා විහාරස්ථානයේ ඉතා සුවිශේෂී දිනයක් බවට පත් වෙනවා. ඒකට හේතුව තමයි කැම්බරා බෞද්ධ මහා විහාරය බබුලවන්නට අවශ්‍ය කරන ඒ පසුබිම සකස් කරන්න තිබුණු ගෞරවනීය ගෞරගිරි ඉන්දුසුමන පඬිසාඳුරන් වහන්සේ පරිසරය සකස් කරලා දෙන්න තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් උන්වහන්සේට පුතගුණ සැලකීමේ පූජාමය පින්කම, ඒ කෙලේ ගුණ සැලකීමේ ආශිර්වාදාත්මක පින්කම සිද්ධ වුණු අවස්ථාවයි මේ අවස්ථාව. ඉතින් මේ අවස්ථාව තුළදී මාහට මේ විදිහට මේ පින්කමට සම්බන්ධ වෙලා උන්වහන්සේ වෙනුවෙන් ආශිර්වාද කරන්නට පුංචි වූ අනුශාසනාවක් කරන්නට ඉදිරි ප්‍රස්තාව සලසා දුන්නා. නායක සභාවෙහි ඒ සභාපතිතුමන්, උපසභාපතිතුමන් ඇතුළු ඒ කාර්ය මණ්ඩලය හැම දිනාටම මම පුණ්‍යානුමෝදනාව මේ අවස්ථාව තුළදී මූලික වශයෙන් පිරිනමන් සිටිනවා. කාරුණික පින්වත්නි, ගෞරවනීය ඉන්දුසුමන පඬිසාඳුරන් වහන්සේ කියලා කියන්නේ මාත් එකට අලුත් කාමරේ වැඩ හිටපු පඬිසාඳුරෝ. ඒ උන්වහන්සේ මා සමග ඉතාම සමීප ඇසුරක්. ඒ අපි ගත කරන්න තියදුන තුන් මාසයක කාලය තුළදී ගත කරන්න තියදුනා. ඒක උන්වහන්සේගේ හෘද සාක්ෂිය දන්නව ඇති. මා හිතන්නේ මගේ මූණ දිහා බැලුවොත් උන්වහන්සේට ඒක දෙත්ත පැහැදිලි. අපි දෙනම බොහොම මිත්‍රශීලීව ඉතාමත් ලිංගතුව කටයුතු කරන්න තිබුණා. උන්වහන්සේ තුලින් දැක්ක සුවිශේෂී ගුණාංගයක් තමයි මා ඒ මිත්‍රශීලී භාවය. ඉතින් උන්වහන්සේට මා මේ අවස්ථාව තුළදී ඉතාමත් හදවතින්ම ඒ මිත්‍රශීලී ගුණාංගය සුරක්ෂිත කරගෙන යාම පිළිබඳව උන්වහන්සේට ආශිර්වාද කරන්න තියෙනවා. සහ අනිත් පැත්තෙන් ගත්තාම උන්වහන්සේට ඒ මිත්‍රශීලී ගුණාංගය හැමෝම සමග පවත්ව ගන්නට පුළුවන්කම තිබුණු නිසාවෙන් තමයි මා හිතන්නේ කලා මහත්මිය සමග මම මීට දින දෙකකට මතෙන් සාකච්ඡා කරද්දී අපි ටෙලිෆෝනින් කතා කරද්දී සලාමත්‍ය සඳහන් කරන්න තිබුණා පඬිසාඳුරු වට කරගෙන බොහෝ පිරිසක් ඒ මොහොතේ ඉන්නවා කියලා. ඒ පිරිසක් ඒ විදිහට එකතු වෙන්න උන්වහන්සේ සමග ගනුදෙනු කරන්නට කටයුතු කරන්නට ඇයි ඒ විදිහට පසුබිම සැකසුනේ? ඒකටම හේතුවක් තියෙනවා. අද ඔයත්න්ට මම පුංචි රහසක් කියනවා. ඒ තමයි ඉන්දුසුමන හාමුදුරුවන්ගේ ඔය නම ලැබිලා තියෙන එකම උන්වහන්සේට ඒක ඇතරම ගැලපෙනවා කියලා මම හිතනවා. මම හිතන්නේ මෙතන ඉන්න ඇත්ත ඉන්දු සුමන කියන නමේ තේරුම දන්න නැති වෙච්ච මම හිතන්නේ. සුමන කියලා කියන්නේ සිත් සතුටු කරන්නට. එතකොට සිත් සතුටු කරන්නට අධිපතිත්වය දරන ප්‍රධානත්වයක් ගන්නට කටයුතු කරන්නට පුළුවන්කම තියෙන ස්වාමීන් වහන්සේ නමක් තමයි ඉන්දු සුමන හාමුදුරුවෝ කියලා කියන්නේ. ඒක එක පැත්තකින් උන්වහන්සේගේ
මානසික ගුණාංග අතින් ඒ කෙලෙකුවේ අන් අය සමග බැඳියාවෙන් කටයුතු කිරීම තුළදී අනිත් පැත්තෙන් ගත්තාම කලාංග අතින් උභාසයට තිබෙන සුවිශේෂී දක්ෂතාවය නිසාම හැකියාව පවතින අන් අය සමග සතුටින් අධිපතිත්වයෙන් යුතුව කටයුතු කරන්නට මේක උන්වහන්සේට කරන ගෞරවයක් විදිහට වශයෙන් තමයි මා සඳහන් කරන්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වීණා කියන සූත්‍රයේදී පැහැදිලි කරනවා සංයුතනිකායේන සාමාන්‍යයෙන් වීණා වාදකෙක් නැති වීණාවක් එක්තරා රජතුමෙක් ඉන්නවා. ඒ රජතුමාට වීණා නාදයක් ඇසෙනවා. ඉතින් වීණා නාදයක් ඇසුනට පස්සේ මේ රජතුමා සඳහන් කරනවා තමගේ රාජපුරුෂයන්ට ගිහිල්ලා මේ නාදය එන තැනින් ඒ නාදය නිකුත් කරන භාණ්ඩය රැගෙන ඉන්නට කියලා. එතකොට රාජපුරුෂය ගිහිල්ලා වීණාව රැගෙන එනවා. ඉතින් හැබැයි වීණාව නාද කරන්න උවමනා කරන කෙනා එතන හිටියේ නැහැ. ඒ නිසා රජතුමාට අවශ්‍ය කරන උවමනා කරන දේ ලබා ගන්නට හැකියාව ලැබුණේ නැහැ. දැන් මේ කැම්බරා බෞද්ධ මහා විහාරයේ චෛත්‍යයක ආරම්භ කටයුතු පටන් ගත්තා. ඉතින් මේ පටන් ගත්ත අවස්ථාව තුළදී ඔයත් මම දන්නවා මූල්‍යම යතින් ශක්තිමත්. ඒ වගේම ඒ අවශ්‍ය කරන භෞතිකමය පැත්ත සකස් කරගන්නට ඒ බඩු බාහිරයේ සකස් කරගන්නට ඔයත්ට කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඒ කොතරම් බඩු බාහිරාදී තිබුණත් ඒ වගේම ඒ චෛත්‍ය සකස් කරගන්නට උවමනා කරන දේවල් සැකසීලා තිබුණත් ඒ චෛත්‍යයේ වැඩ කටයුතු සාර්ථකව හරියට නිවැරදිව සිද්ධ කරගන්න උවමනා කරන මෙහෙවන්නේ හිටියේ නැහැ. ඉතින් ඒ මෙහෙවීමේ කටයුතු හරියට අර වීණාවේ වාදකයා විසින් ඒ මිහිරි වෙන නද නිකුත් කරලා වයලා අනිත් අයගේ සිත සන්තෝෂ කරන්නේ යම්සේද සම්පූර්ණ තිබුණු ඒ භෞතිකමය හැකියාව මූල්‍යමය ශක්තිය උපයෝගී කරගෙන උන්වහන්සේ හරියට අර වීණා වාදකයා හා සමානව මේ හැම භෞතික තිබුණු දේවල් වලටම පණ ලබා දීලා උන්වහන්සේ කලා හැකියාව උපයෝගී කරගෙන හැම සිත් සකස් කරන්න උවමනා කරන සන්දහව පහල කරන්න උවමනා කරන විනයේ විශිෂ්ට නිර්මාණයක් සිදු කරලා දෙන්න තියෙනවා. ඉතින් මේ අවස්ථාව තුළදී ගෞරවගිරි ඉන්දුසුමන කණිසාම්බුදුන් වහන්සේට කැමරා වාසී හැම දිනම ශක්තියක් වෙන බව මම දන්නවා. මාසික සභාපතිතුමා ඒ වගේම උපසභාපතිතුමන් සහ තවත් දායක කාර්යකාරීන් කතා කරපු හැම අවස්ථාවක් තුළදීම සදාන් කරන්න තියෙන කාරණාවක් තමයි උන්වහන්සේගේ ඉදිරි කලාකාමී ජීවිතය ලංකාව තුළ තව තවත් ප්‍රචලිත කරන්නට ලෝකයේ තුළ ප්‍රචලිත කරන්නට උවමනා කරන පසුබිම සකස් කරලා දෙන්නට කටයුතු කරනවා කියන එක පිළිබඳව. ඉතින් ඒ තරම් කෘතවේදී තත්වයක් ඒ ජනතාව දක්වන්න තියෙන්නේ ගෞරවනීය සුමන පණ්ඩිත සම්බුදුන් වහන්සේ තුළ තිබෙන සුවිශේෂී ගුණාංග නිසාමයි. උන්වහන්සේ තුළ තිබෙන ඒ ඉන්ද සුමන කියන නමට ගැළපෙන ඒ සතුටට අධිපතිත්වය සපයන්නට පුළුවන් සතුටට ප්‍රධානත්වය සපයන්නට පුළුවන් ගුණාංගය නිසාමයි. ඒ නිසාවෙන් අපි මේ අවස්ථාවෙන් සඳහන් කරන්න තියෙනවා ගෞරවනීය ගෞරවගිරි ඉන්දුසුමන පණ්ඩිත සම්බුදුන් වහන්සේට හෙට දිනේදී ලංකාවට පැමිණෙන්නට ඒ කටයුතු සංවිධානය වෙනුවෙන් පවතිනවා. ඉතින් උන්වහන්සේට අද දිනය තුළදී මේ විදිහට පූජාවන් සිදු කර ගැනීම තුළින් ලබා ගන්න තියෙන සියලුම කුසලයන් සත් ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් වෙනවා. දෙවියන්ට පින් අනුමෝදන් වීම තුළින් ගෞරවනීය ඉන්දුසුමන පණ්ඩිත සම්බුදුන් වහන්සේට තමන්ගේ උන්වහන්සේ බලාපොරොත්තු වන විදිහට ලංකාවට කිසිදු බාධාවකින් පීඩාවකින් තොර පැමිණ තමන් වහන්සේගේ කටයුතු යහතින් හොඳින් කරගන්නට මේ පින්කම් මහා ආශිර්වාදයක් වේවා. ඒ වගේම උන්වහන්සේ විශේෂයෙන්ම තමන් වහන්සේ විසින් ඉදිකර නිමවා වදාරන්න තිබුණු ඒ චෛත්‍ය රාජානන් වහන්සේගේ ඒ දාග වහන්සේගේ යම්කිසි කෙනෙක් වන්දනාමාන කරනවා නම් ඒ දාග වහන්සේට ඒ ලැබෙන සියලුම කුසලයන් සතු ධර්මයන් ගෞරවණීය සම පණිතාම්බරන් වහන්සේට මහා ශක්තියක්ම වේවා. ගෞරවණීය පණිතාම්බරන් වහන්සේගේ දෑතින් සකස් වන මේ දාගත් වහන්සේගේ ආශිර්වාදයේ ඒ අධිභූත දෙවි දේවතාවුන් වහන්සේලා සිටිනවා නම් මේ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයේ ඉන්දසමන පණිතාම්බරන් වහන්සේට නොමඟ ලැබේවා.
උන්වහන්සේ බලාපොරොත්තු වන විදිහට තමන්ගේ කලාකාමී ජීවිතය තව තවත් යහතින් හොඳින් සංවර්ධනය කරගනිමින් තව තවත් රටට ලෝකයට මහා වැඩදායක වැඩ කරන්නට පුළුවන් ශක්තිමත් භාවයෙන් යුක්තව කායික මානසික නිරෝගීවන්ත භාවයෙන් යුක්තව කටයුතු කරන්නට ගෞරවනීය නිලසුමන පඬිතුමන් වහන්සේට සීල දෙවියෝරක් වාරණිය සරසත්තා වහන්සේට ජීවිතයට සංගුණලා තිබෙන යම් කිසි ග්‍රහදොස්සකලයක් නක්ෂත්‍ර භූතාදිය ඇස්වාහක් කටවහක් හෝවාහක් කණින්නක් කොඩි වෙනක් තිබෙනවා නම් යම් කිසි සතුරු බලපෑමක් තිබෙනවා නම් ඒ සියල්ලක්ම දුරීකృత වෙලා ජීවිතයේ සුවපත් භාවයේ නිරෝගීවන්ත භාවයේ සානතේලි භාවයේ ආලෝකමත් භාවයේ උදා වේවා කරන කෙන හැම කටයුත්තක් මෙහාටින් හොඳින් ආරක්ෂා වේවා උන්වහන්සේ පැමිණෙන්නට බලාපොරොත්තු වන විදිහට ඔස්ට්‍රේලියාවේ සිට ලංකාවට පැමිණෙන ගමන තුලදී කිසිදු බාධාවකින් පීඩාවකින් තොරව ඒ කටයුතු සිද්ධ කරගන්න උන්වහන්සේට මේ පින්කම මහා ආශිර්වාදයක් වේවා උන්වහන්සේගේ ජීවිතයේ ਸਰව ප්‍රකාරින් සාර්ථකවත් භාවයට පත් වේවා පාතේවා සීළු දෙවියෝ ආශිර්වාද කරත්වා රැකවරණී කලසත්වා උතුම් බුද්ධ රත්න ආශිර්වාදයේ නූඳු ලැබේවා උතුම් ධර්ම රත්න ආශිර්වාදයේ නූඳු ලැබේවා උතුම් මහා සංගරුවනේ ආශිර්වාදයේ නූඳු ලැබේවා සද්බුදුහාමුදුරන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව අතීත බුදුහාමුදුරන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව සංගතකල පුරවරේ වැඩ සිටින උතුම් දස ධාතුන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ඒ වගේම අනාදපුරේ වැඩ සිටින දැස් මා බුදුහාමුදුරන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව මේ කියන සීලම ආශිර්වාදයේ නූඳු ලබාගෙන ගෞරවනීය පන්ති සංගරණ මහත්මිය බලාපොරොත්තු වන විදිහට කටයුතු සිදු කරගන්නට අප හදවතින් ආශිර්වාද කරමු මහා ආශිර්වාදයක්ම වේවා වේවා උන්වහන්සේගේ බලාපොරොත්තු සතරමත් වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනාවන් සිදු කරන්න හොඳයි. හොඳයි මම නිහඬ වෙනවා ඔබ සැමට සම්මා සම්බුද්ධ සරණයි. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහොමත්ම පිං මේ අවස්ථාවට අපට සහභාගී වුණාට මීළඟට මේ උත්සවයේ මිහි පැත්තට යොමු කරන්න මා අවස්ථාව ලබ කරගත්තා. පළමු කොටම අපගේ චෛත්‍ය හාමුදුරුව වෙනුවෙන් සමාවෙන්න එහෙමයි පාවිච්චි කරනවානේ චෛත්‍ය හාමුදුරුව වෙනුවෙන් මා ආරාධනා කරනවා සීවිලි පනාගොඩ මැතිතුමාට අපේ හාමුදුරුව වෙනුවෙන් යම් කිසි විනාඩි දෙකක විතර වචන සෞඛ්‍යයක් කතා කරන්න. හරි මොකක් හරි කවියකින් හරි අවසර ස්වාමීන් වහන්ස දැනට දින දෙක තුනකට කලින් නාමල් මහතා මගෙන් ඉල්ලීමක් කළා. අපේ කලාවට ආදරය කරන කලාවට පුදුම හැකියාවක් තියෙන මේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පුළුවන් නම් කවි පන්තියක් නිර්මාණය කරන්න කියලා. හැබැයි ඒ ගායනා කරන්න කියලා නම් මට වෙල කිව්වේ නැහැ. නමුත් අවසාන මොහොතේ මටම ඒ ගායනා කිරීමට පැවරුණා. මම ගායකයෙක් නොවුනත් මම මගේ මුළු හැකියාවම යොදවන්නම් පුළුවන් තරමින් එම කවි ගායනා කිරීමට. මට කොළය බලන්න වෙන නිසා මම වාඩි වෙනවා. මේ මහා සෑය අභියස සිත් සනසෙනවා හිමියනි ඔබේ නාමය එහි ලියවෙනවා අපහා වෙන්ව යන එදවස ලන් වෙනවා සිහිවි වෙන් වීම අපනෙත් පොඳ වෙනවා කඩොලින් කඩොල එක් කර ඉදි කලා වගේ සැදැහැත් බැතිමතුන් ඔබ එක් කරපු අගේ සැමදා සිහි වේවි විස්කම් ඔබ නමගේ පුදනෙමු ප්‍රණාමය මේ පුර වැසියන්ගේ විස්මිත කැටයමක නෙත ගැටෙනා ගානේ සුදුමල් මිටක් පහනක් පුදනා ගානේ අප සැම ණය ගැති මග ඵල ලබනු මැනේ
වඩිනු මැනවී අලි චෛත්‍ය හා මුදුරුවනි. බොහොම ස්තුතියි සීවිලි මහතානේ, ඉතාමත් ලස්සනයි. සුළු කාලයක දුනත් ඒ කරපු ඉස්ටි යන ඉතාමත් අගය කරනවා. මා මීළඟට ආරාධනා කරනවා ශ්‍රී ලංකා මහා කොමසාරියේ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් මැතිතුමාට ඇවිල්ලා දවස් දෙක තුනයි. නමුත් ඔබතුමා ඉතාමත් ඉක්මනටම අපහා සම්බන්ධ වුණා. ඔබතුමාටත් මා අවස්ථාව ලබා දෙනවා විනාඩි දෙකක විතර වචන සල්පයක් කතා කරන්න. අපේ හාමුදුරුවෝ සභාවේ සභාපතිතුමා, උප සභාපතිතුමා සහ කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීනි, මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න අනිකුත් මහත්ම මහත්මීනි, මහකොමසාරිස් කාර්යාලය වෙනුවෙන් කතා කිරීමට අපට අවස්ථාව ලබා දීම ගැන ඔබ සැමට ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම සෝරත හාමුදුරුවෝ වදාළ විදිහටම මේ චෛත්‍ය රාජානන් වහන්සේට භෞතික වශයෙන් කොතරම් ආකාරයක විශාලව දෙයක් විදිහට තිබුණත් මේකට ජීවය එක්කලේ ඉන්ද්‍රසුමන හාමුදුරුවෝ, අපේ පණ්ඩිත හාමුදුරුවෝ. ඉතින් උන්වහන්සේ කිව්ව ආකාරයටම සිංහලකම, බෞද්ධකම ඒ ශ්‍රේෂ්ඨත්වයට ඔසවන අවස්ථාවකට උන්වහන්සේ මම විශ්වාස කරනවා. නැවතත් දායක සභාවටත් ස්තුතිවන්ත වෙමින් ගරුතර පණ්ඩිත හාමුදුරන්ට නිරෝගී සැප සම්පත් සහ උන්වහන්සේගේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ඒ පවතින උන්වහන්සේගේ සිතේ පවතින සියලු අපේක්ෂා ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි නියෝජ්‍ය කොමසාරිස්තුමනි. මීළඟට අපේ චෛත්‍ය හාමුදුරුවෝ එක්ක ඉතාම සියුම් ලෙස වැඩ කටයුතු කරන පුද්ගලයෙක් ඉන්නවා, කවදාකවත් අමතක කරන්න බැරි. අපේ ප්‍රසාද් මල්ලි. මම මේ අවස්ථාව දෙනවා විනාඩි එකක් ප්‍රසාද් මල්ලිට අපේ හාමුදුරුවෝ ගැන වචනයක් ප්‍රකාශ කරන්න. අපේ හාමුදුරුවනි, සියලුම සම්භාවනීය අමුත්තන්ගෙන් සභාවෙන් අවසරයි. මුලින්ම මට අවස්ථාවක් කතා කරන අවස්ථාවක් ලබා දීම ගැන නාමල් මහත්තයා ඇතුළු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම පොඩි කාලයක් මට ලැබිලා තියෙන ඒ වුණාට මට හිතුණා චුට්ටක් මම එතුමත් එක්ක වැඩ කරද්දී, අපේ ගෞරවනීය හාමුදුරුවොත් එක්ක වැඩ කරද්දී ලැබිච්ච අත්දැකීම් ඔබ සමග දෙක තුනක්වත් බෙදා ගන්න ඕන කියලා. ඉතින් පළවෙනි කාරණය තමයි මට මතක් වෙන්නේ එතුමාගේ නිහතමානී බව. මම අර අපේ කොන්සර්ට් එකට, ළමයින්ගේ කොන්සර්ට් එකට කරපු නාට්‍යවරලා එනකොට මුලින්ම පන්සලෙන් කෝල්ලයක් ආවා. කෝල්ලයක් ඇවිල්ලා කිව්වේ මාත්‍ය නාට්‍ය නම් මෙලොරාක් නෑ කියලා. ඒකෙන් ඇත්තටම අදහස් කරේ මේ නාට්‍ය ලස්සනයි කියන එක. ඉතින් මං හිතුවා හාමුදුරුවෝ තකහණියම්ම කෝල් කරලා මගේ ඒ නාට්‍ය අගය කරන්න තරම් නිහතමානී වෙච්ච එක කොච්චර දෙයක්ද කියලා. ඉතින් මට ඒක අමුතු මේ අත්දැකීමක් වුණා. ඊළඟ එක තමයි හාමුදුරුවන්ගේ කලා හැකියාව. ඉතින් අපි හැමෝම දකිනෝ දැක්ක කලා කොච්චර කලා නිර්මාණශීලීද කියන එක. හැබැයි ඒ අතරේ තව තවත් කලා සම්බන්ධ දේවල් තියෙනවා. ඒ උදාහරණයක් තමයි අපි ප්‍රභාත් මහත්තයලයි හෝටලේට නාම පූර්ව හයි කරන්න අපි දෙන්නම හාමුදුරුවෝ වැඩියමම ගියා. අපි දෙන්න ගොඩක් රෑ වෙනකන් ස්ටිකර් ගහලා ඉතින් ඒකත් ඉවර කරලා එදා තමයි මම දැනගත්තේ ඒ ස්ටිකර් ගහන ඒ තාක්ෂණයටත් හාමුදුරුවෝ බොහොම දක්ෂයි කියන්නේ. ඊට පස්සේ ඒ ඔක්කොටම වඩා මේක මේ තාක්ෂණයත් එක්ක වැඩ කරින්නේ හැකියාව. ඉතින් ඔබ හැමෝම දකින ඇති මෙහි තේනකොට හාමුදුරුවෝ මොකක් හරි ටූල් එකක් අතේ තියාගෙන ඉන්නේ. ඒක ඩ්‍රිල් එක, එහෙම නැත්නම් කල්පන කටුවක්, එහෙම නැත්නම් මොකක් හරි දෙයක්. ඒ ඔක්කොටම වඩා සුද්ධව අතින් පහෙන් කතා කරලා හරි අර චෙරි ටික එක කන්ට්‍රෝල් කරන්න හරි කොහොම හරි ඉගෙන ගත්තා. ඉතින් අසේල මේකට ලයිට් දාද්දි හාමුදුරුවෝ තමයි ඒක කන්ට්‍රෝල් කරන්නේ.
ඒ අන්තිම එක තමයි මම හොඳටම දැක්කේ හාමුදුරන්ගේ රසඤ්ඤතාවයි. ඉතින් මම ඉතින් ගොඩක් අර අපි රැ 10 11 12 එක විතර නම් මේක වැඩ කරනවානේ. ඉතින් ඒ වෙලාවට ඉතින් පොඩ්ඩක් සින්දුවකුත් මොමනලුකුත් කවරවත් නැති හින්දා. ඊට පස්සේ මට ඇහෙනවා අත්තල් ගායනයක් අල්ලන්න බැලුවා අපේ හාමුදුරන්. ඉතින් ඉතින් ඒ සුද්දාගෙන් හම්බුණා අපිට මේ පොඩි ස්පීකරයක්. බ්ලූටූත් ස්පීකරයක්. ඕකට ෆෝන් එක සම්බන්ධ කරලා ඉතින් හාමුදුරුවෝ ඉතින් මහත්තයා මේ පාල්වයන්නත් එක්ක මේ සින්දු අහන්න කියලා දැම්ම. මෙන්න මේ සින්දුව තමයි ඉතින් මං හාමුදුරන්ට ගෞරවයක් විදියට ඒ පද දෙකක් කියන්න. මේ තරම් සියුමැලීත කලුකල් හිතන්නටවත් බැරි නිසා මම ගියා කන බුදුන්ටත් සෑස්තුන් මිනිසා සොයා සෑස්තුන් මිනිසා සොයා. ඉතින් ඔබතුමාගේ සියලුම ඔබ වහන්සේගේ සියලුම වැඩ සාර්ථක වේවා. නිදුනි රෝගීව වාසය කරන්න ශක්තිය මේ ආගමත්ව සහ කලා කටයුතු වලට වැඩ කරන්න තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. ලංකාවට කිසිම කරදරයක් නැතුව සම්ප්‍රාප්ත වෙලා ඒ හිතේ තියෙන බලාපොරොත්තු සියලුම දේවල් සාර්ථක කරගන්න සියලුම ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තව අවසාන වශයෙන් අපේ ගරු සභාපතිතුමා මෙතනට එන්න කලින් තව අවසාන වශයෙන් මේ අපි ඉඳගෙන ඉන්න චෛත්‍ය රාජානන වහන්සේගේ වටේ තියෙන ලස්සන බැම්ම. ඒක අපි කතා කරන්නේ වලාකුළු බැම්ම කියලා. මේ වලාකුළු බැල්ම අපේ හාමුදුරන්ට ඇවිල්ලා කතා කරලා කිව්වා මේ වලාකුළු බැම්ම හාමුදුරනේ අපි ඉතරක් කරන්න. අපි ලස්සනට එක කළා දෙන්න. අපි ලස්සනට කළා දෙන්නම් කියලා කතා කරපු අවස්ථාවේදී අපේ හිතවත් මෙතුමා මේ පුෂ්පන් මහත්මයා කිව්වා අපි ලස්සනට එක්කවල මගේ අපි යාළුව ඔක්කොම එක්කවලක ලස්සනට කරන්නම් කියලා. අනේ ඉතාමත් ලස්සනට ඒක කරා. අපේ හාමුදුරුවෝ හරි සන්තෝසයි. ඉතින් මේ ගැන වචන සොප්ප කතා කරන්න මම එතුමාට ආරාධනා කරා. එතුමා විසින් සුලෝචන කියන සහෝදරයාට කිව්වා මේ ගැන වචනයක් අපේ හාමුදුරුවෝ ගැන වචනයක් සඳහන් කරන්න කියලා. එන්න සුලෝචන මල්ලි අපේ හාමුදුරුවන්ට ඔබගේ මුවින් යම් කිසි අප්‍රකාශයක්. අපේ ගෞරවනීය මෙසුන හිමියන්ගෙන් අවසරයි. පින්වතුනි පින්වතියනි, මුලින්ම කියන්න ඕනේ අපි උන්වහන්සේගේ මේ ඓතිහාසික කාර්යභාරය නිමා කරලා පිටත් වෙන්න හදන මේ මොහොතේ අපි මේ ඔක්කොම එකතු වෙලා ඉන්නේ මෙතනට උන්වහන්සේට සමුදෙන්න ආශිර්වාද කරන්න. අපි ලංකාවේ බොහෝ කාලයක් ජීවත් වෙච්ච කට්ටිය තමයි බොහෝ දෙනෙක් මෙතන ඉන්නේ. නමුත් අපිට ලංකාවේදීවත් මෙහෙම අවස්ථාවක් ලැබුණේ නැහැ මේ වගේ විශාල පින්කමකට සම්බන්ධ වෙන්න. ඉතින් ඒ නිසා කැන්බරා පන්සලේදී අපිට මේ අවස්ථාව ලැබුණා. අපි මේ සම්බන්ධ සියලු දෙනාට ණය ගැති ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ පන්සලේ වැඩවාසය කරපු සියලු හාමුදුරුවෝ, ඒ ලොකු හාමුදුරුවෝ ඇතුළුව කෘතවේදීව බොහොම ගෞරවයෙන් අපි මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඉතින් ගෞරවගිරියේ ඉන්දසුමන හාමුදුරුව අපිට හම්බ වෙන්නේ ඒ වගේ පසුබිමක් තුළ. ඉතින් මේ අවස්ථාවේදී විශේෂයෙන් අපිට මේ බලාගොළු බැම්ම වැඩ කටයුතු කරගන්න අවස්ථාව දුන්න ඒ දායක සභාවට ස්තුතිවන්ත වෙනවා. තව විශේෂයෙන් මතක් කරන්න ඕනේ කිව්වොත් වගේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් මූලිකව පටන් ගත්ත මේ බලාකුළු ගම් වැඩ කටයුතු වලට ඒට සම්බන්ධ නැති අපිටත් ආරාධනා කරා පැය හතරක වැඩක් කියලා. ඉතින් ඒකට අපි පුෂ්පන් අයියටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. ඒ වගේ පසුබිමක් තුළදී තමයි අපිට ගවරගිරි ඉන්දසුමන හාමුදුරුවන් හම්බුනේ. මුල්ම දවසේ මේ බලාකුළු ගම් මේ වැඩ කරන්න ආපු දවසේ මට දැනගන්න හම්බුණා ඇත්තට මේ වලාකුළු බැම්ම මේ කොන්ක්‍රීට් කෑලි හදන ඒ අච්චුව උන්වහන්සේ ෆයිබර් ග්ලාස් වලින් මේ ඕස්ට්‍රේලියාවේදී අතින් තමයි ඒක හැදුවේ කියලා. ඉතින් එතනදී මම තේරුම් ගත්තා උන්වහන්සේ කියන්නේ කොයිතරම් දක්ෂකමක් තියෙන මේ හාමුදුරුවක්ද කියන එක.
ඒ වගේම මෙතන ඒ කියන්නේ මේ වගේ විශාල ව්‍යාපෘතියක් මුල ඉඳලා අගට සැලසුම් කරලා ඉතාම සාර්ථකව ඒ සියලු කටයුතු සංවිධානය කරලා සාර්ථකව අවසන් කරන්න පුළුවන් කියන එක එසේ මෙසේ හැකියාවක් නෙමෙයි. ඒ වගේම අපි මාස 3-4කට කලින් මෙතන දකිනකොට තිබුණේ ගඩොල් ගඩවල්, වැලි ගඩවල්, සිමෙන්ති ගඩවල් ඒ වගේ දේවල් මිසක් මේ වගේ ඒ වගේ තත්ත්වයක ඉඳලා මේ වගේ දැන් මේ දැන් බැලුවම මේ චෛත්‍ය රාජයක් කොයිතරම් සුන්දරයිද කොයිතරම් ලස්සනයිද ඒ වගේ තත්ත්වයකට අර වගේ තැනක ඉඳලා ඒක හිතින් මවා ගන්න අවශ්‍ය නැත්තම් මේ වගේ නිර්මාණයක් කරන්න බෑ. ඉතින් මේ පරිකල්පන ශක්තිය උන්වහන්සේට විශේෂයෙන්ම තියනවා කියන එක අපිට පැහැදිලිවම පේනවා. ඉතින් අපේ කණ්ඩායම උන්වහන්සේට ඒ ආයුධ ආම්පන්න පූජා කරන්න හේතු වෙන්නත් ඒ පැහැදීම උන්වහන්සේ ගැන තිබිච්ච පැහැදීම විශාල වශයෙන් හේතු වුණා. ඒ වගේම කියනවනේ මේ චෛත්‍ය රාජයා නිසා කැන්බරා වාසි සියලු දෙනාට විශාල යහපතක් වෙනවා. ඒකට හේතුව තමයි මේ වැඩ කටයුතු කරන්න බොහෝ දෙනෙක් සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වෙච්ච සියලු දෙනා එක්කෝ ශ්‍රමයෙන්, එක්කෝ මුදලින්, එක්කෝ ආහාර පාන සංග්‍රහයෙන්, එහෙම නැත්නම් ඒ කියන්නේ ගෙදර ඉන්න කෙනාව නිදහස් කරලා මේ වැඩවලට එවීමෙන්, එහෙම නැත්නම් වචනයෙන් හෝ සිතුවිලි මාත්‍රයකින් උදව් කරපු සියලු දෙනාට මේක පින් උනන උල්පතක් වගේ. කවදා හරි දවසක කෙනෙක් ඇවිල්ලා මේ චෛත්‍ය වන්දනාමාන කරලා පිනක් දහමක් කරගත්තොත් ඒ පින මේ චෛත්‍ය හදන්න සහභාගි වෙච්ච සියලු දෙනාට විශේෂයෙන් ඉන්දසුමන හාමුදුරන් ඇතුළුව සියලු දෙනාට ඒ පින ලැබෙනවා. ඉතින් අපි ඉන්දසුමන හාමුදුරන්ට සුභ ප්‍රාර්ථනා කරනවා. මේ වගේ විශිෂ්ට නිර්මාණ තව බොහෝ ගණනක් ඉදිරි කාලයේදී නිර්මාණය කරන්න අවස්ථාව ලැබේවා කියලා. ඒ වගේම මේ කරගත්ත විශාල පින් කඳ ඇතුළුව උන්වහන්සේත් උත්සාහ කරලා මේ ජීවිත කාලය තුළදීම නිවන් සම්පත්තිය ලබන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි සියලු දෙනාට. බොහොම ස්තුතියි සුලෝචන මල්ලි. හැම දෙයකම අවසානයේ ලඟ වෙන මොහොතයි. අපේ හාමුදුරුවනේ මේ අපි සියලු දෙනාම එකතුව බෝවහන්සේට මේ කරන ආශිර්වාද පූජාවේ අවසාන භාගයටයි දැන් පැමිණ ඇත්තේ. මේ සියලුම දේවල් කරගාපු අපේ සංගමේ ගරු සභාපති තලා තල්ගස්වත මහත්මනි, ඉතුරුනි, අපිට මේ හාමුදුරුවෝ යන එක දුකයි, නමුත් සන්තෝසයි. උන්වහන්සේ අපිට යම් කිසි දෙයක් ඉතුරු කරලා යන්නේ, අපිට ජීවිත කාලයම වැඳ පුදා ගන්න ඉතුරු කරලා යන්නේ. සභාපතිතුමනි, අපේ හාමුදුරුවන් වෙනුවෙන් යම් කිසි දෙයක් ප්‍රකාශ කරන්න අවසන්. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි අපේ පණ්ඩිත හාමුදුරනේ, ඔබ වහන්සේ යන මොන විදියට මේ අවස්ථාවේදී මම ඒ කෘතවේදී භාවය ස්තුතිය පුද කරනවාද කියන එක මට හරිම අමාරු කාර්යයක්. මට අයිස් බ්‍රේක් එකේ ගැන පොඩි වෙනසක් කරන්න හිතුණා. මේ හැමදාම අපි හැමදාම මේ වගේ පින්කමක් කරනකොට හුඟ වෙලාවට විහාරස්ථානය තුල කරන්න. ඉතින් නාවල් මහතා අපේ උපසභාපතිතුමා කිව්වා අපි චෛත්‍ය හැදුවා චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිරියේ චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිකල ස්වාමීන් වහන්සේ ඒ උපහාරය එතෙන් දිව කරමු කියලා. ඉතින් මේ අවස්ථාවේදී ඔබලාට පොඩ්ඩක් සීතල දැනුණත් ඒ ගැන සමාව වජනය කරනවා. මේ අවස්ථාවේදී තව විනාඩියක් දෙකක් ඉවසන්න. ඉතින් මට මුලින්ම කියන්න තියෙන්නේ ඇත්තටම කැන්බරා වාසී අපි හැම දිනම ඉතාම පින්වන්ත, මං හිතන්නේ පින්වන්තයි. විශේෂයෙන්ම අපිට විහාරස්ථානයක් දැන් තියෙනවා. ඒ සම්පූර්ණ විහාරස්ථානයක් අංග සම්පූර්ණයි. අපිට චෛත්‍ය රාජානන් වහන්සේ තියෙනවා, බෝධීන් වහන්සේ තියෙනවා, බුදුගේ තියෙනවා. ඉතින් විහාරස්ථානයක් අංග සම්පූර්ණ වෙනනම් මේ කොටස් තුන තියෙන්න ඕන. ඉතින් මේවා මේ තරම් දුරට අවුරුදු 20 ගණනක් තිස්සේ මේ තරම් දුරට ගොඩනගන්න විශාල කාර්යභාරයක් ඉටු කරපු විශාල පිරිසක් ඉන්නවා. මේ අවස්ථාවේදී ඒවා මූලික වෙච්ච අය අපි අමතක කරන්න නරකයි. ඒ අයට අපි ගරු කරන්න ඕනේ. විශේෂයෙන්ම
මේ විහාරස්ථානයේ විලුවින් අපකපෙලා මූලික වෙලා වැඩ කරපු ඒ මහත්ම මහත්මීන් අපි මේ අවස්ථාවේදී ඉතා කෘතවේදීව සිහිපත් කරන්නත් ඕනේ. නමුත් ඒ වගේම මේ චෛත්‍ය රාජානාසි අපේ සෝරතහාඳුරු සඳහන් කරා වීණාවක් තිබුණාට වීණාව වාදනය කරන්න කෙනෙක් නැත්නම් වීණාව වාදනය කරන්න අමාරුයි කියලා. ඉතින් අපි ගාව තිබුණේ බාගට හදපු වීණාව. ඒක ඉතින් ඒක වීණාව සම්පූර්ණ කරන්න අවශ්‍ය වීණාව ගැන වයන්න පුළුවන් ඒ ඒ පඬිත දැනුවත් තියෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් අපෙන් ලැබුණේ අපේ පෙරපිනකට. මම හිතන්නේ ඒකට අපි කෘතවේදී වෙන්න ඕන පුද්ගලයන් දෙදෙනෙක් ඉන්නවා. ඒ තමයි අපේ මේ විහාරස්ථානයේ වැඩවිසු පඬිත ආනන්ද සේ ස්වාමීන් වහන්සේ, ඒ වගේම අපේ කුලසිරි තේනවර මහතා. ඒ මහතාගේ උත්සාහයත් ඒ වගේම අපේ පඬිත ආමරුවන්ව සම්බන්ධ කරලා දීපේ අපේ ආනන්ද සිරි ස්වාමීන් වහන්සේ අපි මේ අවස්ථාවේදී කුත්‍රේදීව මතක් කරන්න ඕනේ. අපිට ආනන්ද ඉන්ද සුමන මේ පඬිත ආමරුව හම් වෙන්නේ නැහැ. ඒ අපිට මේ අවස්ථාවේදී අපිට ඒ ආනන්ද සිරි ආමරුව මේ විහාරස්ථානයේ වැඩ ම කරලා සිටියේ නැත්තා. ඉතින් අපි ඒකයි මම කිය අපි මේ කනවරවාසී අපි සියලු දෙනාම ඉතා පින්වන්තයි. මොකද අපිට ඒ අවශ්‍ය දේවල් කොහොම හරි සම්බන්ධ සහසම්බන්ධ වෙනවා. ඉතින් අපේ පඬිත ආමරුව ගැන නම් ගොඩාක් දේවල් තියෙනවා සඳහන් කරන්න. කොතනින් පටන් ගන්නවද කියලා මට මතකයක් නගා ගන්න අමාරුයි. ඉස්සෙල්ලාම මේ ස්වාමීන් වහන්සේ වැඩම කරගෙන ගෙන්න එන්න අපි එයාපෝට් එක ගියේ අපේ ලේකම් මහත්තයයි මමයි, රොහාන ලිවිඩ මහත්තයයි මමයි. ඉතින් එතකොට අපි දැක්කා ස්වාමීන් වහන්සේ එනකම් බලන් ඉනවනේ මෙන්න විශාල කාඩ්බෝඩ් පෙට්ටියක් තමයි අරගෙන එන්නේ. ඔබ බැලුවේ මේ හාමුදුරු මේ රට යන්නේ මෙහෙමද, මේ මොකටද මේ විශාල කාඩ්බෝඩ් පෙට්ටියක් අරන් යන්නේ? පස්සේ තමයි අපිට තේරුනේ මේ මේක මොනවද කියන්නේ. මේ ඔක්කොම මේකට මේක චෛත්‍යයට හදන්න අවශ්‍ය ආම්පන්න, ඒ කියන්නේ අර කැටයම් හදන්න අවශ්‍ය දේවල්, මේසන් හැඳි. ඉතින් අපිට මාරණේ නෙමෙයි ඔක්කොම අතරගෙන කොහොමද මේ හාමුදුරු එයාපෝට් එකෙන් එළියට ආවේ කියලා. ඉතින් අපිට ඒ වෙලාවේ හිතුනේ මේ ස්වාමීන් වහන්සේ ඉතාම සැලසුම් සහගතව තමයි වැඩ කරන්නේ කියලා. ඒ කියන්නේ ඉතාම දුර අර අපේ දැන් මේ අර මල්ලිකනේ කිව්වා මේ හාමුදුරන්ට ඒ රූපය මවාගෙන තමයි එතන ඉඳලා තමයි පස්සට හාමුදුරු වැඩ කරන්නේ කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ අපි වැඩම කරගෙන පන්සලටත් ආවා. ඊට පස්සේ ඔන්න දැන් චෛත්‍ය වැඩත් පටන් ගත්තා. ඉතින් ඔහොම චෛත්‍ය වැඩ පටන් ගන්න කියලා ඔන්න ඉස්සෙල්ලාම ආකෘතියක් හදන්න ඕනේ කියලා අපිව මේ නිතර ඉතන ඉතින් මේ මම තමයි වැඩිපුර ස්වාමීන් වහන්සේ වැඩම කරවාගෙන යන්නේ. මේ ඔන්න ඔෆිස් වර්ක් එකට යනවා, බනින්ස් එකට යනවා, ඔෆිස් වර්ක් එකට යනවා, බනින්ස් එකට යනවා. ඉතින් ඔහොම යනකොට එක දවසක් මගෙන් අහනවා, මහත්තයා මේකේ සභාපතිතුමා මට තාම හම්බුන්නේ නැහැ. මම හාමුදුරනේ මම තමයි සභාපති. ඉතින් මම කවුරුවත් ස්වාමීන් වහන්සේට සඳහන් කළා නෑ මේ විහාරස්ථානයේ ඉන්න සභාපති කවුද කියලා. ඉතින් ඔය වගේ අපි හරිම විනෝදෙන් තමයි ඒක කරේ. ඉතින් අපිටත් හරි විනෝදයි ඒ වගේ දෙයක් එහෙම ස්වාමීන් වහන්සේ දැනගත්තට. ඉතින් මුලින්ම මේ ස්වාමීන් වහන්සේ මේක අමාරු කාර්යයක් කියලා ස්වාමීන් වහන්සේ අපිට හැඟෙව්වේ නෑ. ඇත්තටම අපිට මේක හරි ලේසි එකක් වගේ තමයි පෙනෙන්නේ. නමුත් මට තේරෙනවා ස්වාමීන් වහන්සේගේ සිතුවිලි ඉතාම ගැඹුරයි කිය ගැඹුරට දැනෙනවා. මොකද සමහර දේවල් හිතනවා, අඳිනවා, බලනවා මේ කියලා. ඊට පස්සේ ඔන්න ඉස්සෙල්ලාම පේසාවල්ලු හදන්න පටන් ගත්තා. පේසාවල්ලු හදන්න පටන් ගන්න එක තමයි පළවෙනි කාර්ය හැටියට පටන් ගත්තේ. ඒ අවස්ථාවේදී අපේ පඬිත හාමුදුරු ඉතාම දුෂ්කර කාර්යයක් ඇත්තටම ගත කරා. මොකද ඒ අවශ්‍ය විදියට ඒක සිදු කරගන්න ඉතාමත්ම මහන්සි වෙන්න උනා. මේ අවස්ථාවේදී මම සඳහන් කරන්න කැමති ඒ පළවෙනිම ඒ රූප හදන්න මුල කාලේදී අපිට ඇත්තටම ශ්‍රමය කියන එක හරිම මේ අඩුවෙන් තමයි අපිට ලැබුණේ. මොකද ස්වාමීන් වහන්සේ තනියම වගේ තමයි ඒ කාර්යයන් ගොඩක් වෙලාට ඉටු කරේ. ඒ කාලේ ටිකක් සීතල කාලේ. ඉතින් සමහර දාට මම බලනකොට රෑ වෙනකොට මේ හැමදාම මේ කොන්ක්‍රීට් මැෂින් එක දාලා මොනවද වගේ හදනවා. මම දන්නේ නැහැ මොකද්ද කියලා. බලනකොට මේ වාමන රූප පහක් හැමදාම හදන්න ඕනලු දවස් 55ක් 30. ඉතින් ඒක දැනගත්තට පස්සේ ඉතින් අපිත් පුළුවන් තරම් ස්වාමීන් වහන්සේට උදව් කරා. රෑ කාලේ තමයි ඒක සිදු කරන්නේ. දවල් කාලේ පුළුවන් තරම් අර
මේ පේසාවල් වල තමයි මේ කටයුතු සිදු කරන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේට දවසක කාලය කියන එක වෙලාවක් නැහැ. ඉතින් ඒක මට තේරුනේ ඔබ වහන්සේ මේ කාලය මං හිතන්නේ වැඩි කාලයක්ම වෙතන වෙන්නේ නැති ඉන්නත් කියලා මට හිතෙනවා. එහෙම සැලකුවාම ඉතින් අපි වහන්සේට ඉතාම කෘතවේදී වෙනවා. ඒ වගේ දිගු කාලින ඒ වගේම තමයි මට කියනවනะ අපි සමහරట్లా ස්වාමීන් වහන්සේව කොහෙට හරි විවේකයකට යවන්න හැදුවත් යන්නේ නැහැ. යවන්න හරිම අමාරුයි. ඒ ප්‍රතික්ෂේප කරා මේක ඉවර වෙනකම්ම ඒ අදිස්ථානය තිබුණා කියලා මට හිතෙනවා. ඉතින් ඔය අතරේ ස්වාමීන් වහන්සේට ඉතින් මිතුරුත් හම්බුණා, පාලමාව හම්බුණා, ප්‍රභාත් හම්බුණා, දිනින්දු හම්බුණා, මුල කාලේ හම්බෙච්ච ඊළඟ ප්‍රසාද් හම්බුණා. ඉතින් ස්වාමීන් වහන්සේ මං හිතන්නේ අර ස්වාමීන් වහන්සේගේ කලා කටයුතු ඒ දක්ෂතාවය වෙන අයට බෙදා දෙන්නත් මට හිතන්නේ මට ඉතින් දැන් මේ ස්වාමීන් වහන්සේට පොඩි ප්‍රශ්නෙකුත් තියෙ ඉස්සරහට. චෛත්‍ය ආදනගෙන ප්‍රසාදුත් කොහෙද කියලා ගිහිල්ලා චෛත්‍ය කතයි දන්නේ නැහැ. මොකද දැන් ටිකක් ඒ ටිකත් ඉගෙනගෙනයි තියෙන්නේ කලා කටයුතු. ඉතින් ඒ වගේ අපිට ඉතාලම කුළුපඟව අපිත් එක ස්වාමීන් වහන්සේ ඇත්තටම වැඩ කරේ. අපිට එක වෙලාවකට අපේ යාළුවෙක් වගේ ඉතාලම සිතට සතුටක් තියෙනා වගේම දුකකුත් තියෙන ඒ තරමට අපිට සමීපයි අපේ හාමුදුරුවෝ. ඉතින් එක විදියකට බලන අපිට මේ ඉතින් මේ අතර මෙහෙම අපිට මුල කාලේ කටයුතු කරගෙන යනකොට ඔන්න මට හිතෙන්නේ විශාල පිබිදීමක් එන්න පටන් ගත්තේ දෙසැම්බර් මාසයේ තමයි. දෙසැම්බර් මාසයේ වෙනකොට මට අර අපේ නෝන කෙනෙක් කිව්වා, අපේ කමිටුවේ ඉන්න ඉන්ද්‍ර නෝන කිව්වා දෙසැම්බර් මාසේ එන්න ලංකාවේ ගිහින් එනකොට මේක අනිත් පැත්ත හැරිලා කියලා. කියන්නේ දෙසැම්බර් මාසේ ඔන්න මේ අපිට හම්බුණා තවත් ස්වාමීන් වහන්සේට හොඳම යාළුවෙක්. එතුමා මම හිතන්නේ මේ වෙලාවේ ඇති අපේ පතිරණ මහත්මයායි. එතුමා අදිස්ථානයකුත් කරා මේ විහාරස්ථානයට ඒ වෙලාවේ ඇවිල්ලා මේ අද ඉඳලා මම එක දිගටම ඉන්නවා මේ නෝන රට ගියා කියලා. ඉතින් එක දිගටම එයාට ඉන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒකෙන් මම හිතන්නේ අපේ ස්වාමීන් වහන්සේට විශාල ශක්තියක් ධෛර්යයක් ලැබුණා මේ ගෝලබාලයෝ හරියට එකතු වුණ නිසා ඒ අවස්ථාවේදී. ඒ වගේම තමයි අපිට මේ අවස්ථාවේදී කියන්න දෙයක් තියෙනවා ස්වාමීන් වහන්සේ අපි උපස්ථාන කරන්න ඕන එක වෙනුවට ඒක අනිත් පැත්තයි එන්නේ. අපි වැඩ කර ඉන්නකොට මෙන්න කිරිකහටයම් මහත්තයා මේක බොන්න කියනවා. ඉතින් මේ හාමුදුරුවෝ මෙතන වැඩ කරනවටත් අමතරව ඒ අපිටත් උපස්ථාන මේ අවශ්‍ය දේවල් සපයන මං හිතන්නේ ඒ පැත්තෙන් බැලුවොත් මං හිතන්නේ මේ ස්වාමීන් වහන්සේ ඉතාම ගුණගරුක ඒ වගේම මිනිසුන්ගේ හදවත් හොඳටම තේරුම් ගන්න පුළුවන් ඒ හැකියාවක් තියෙන මට හිතෙන්නේ අපිට ඉතාම දුර්ලභව ලැබෙන මං හිතන්නේ ස්වාමීන් වහන්සේ නමක් කියන එක ඉතාම මේ අවධාරණයෙන් කියන්න. උපවාසයට කරන මේ ගරු නාමය ගරු කිරීම සහ උපවාසයේ අපට මේ ලබා දායක කර දුන් දෙම චෛත්‍ය රාජන් වහන්සේ වඳින වඳින හැම කෙනෙක් පාසම උපවාසයේ මතක අපගේ මතකයේ උපවාසයේ රැඳී සිටින බව අනිවාර්යයි. මේ නිසා උපවාසයට මේ අවස්ථාවේදී මේ පින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔබගේ ගමන් කටයුතු ඉදිරි කටයුතු ඒ වගේම තව රටවල් කීපයක සංචාරය කරන්න තියෙන ඒ කටයුතු සාර ඒව සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ අවස්ථාවේදී මම නිහඬ වෙනවා. ස්ලයිඩ් ෂෝ එක පෙන්වන්න යනවා අපේ ගරුතර ස්වාමීන් වහන්සේ විසින් ඉදිකරන මූලිකත්වය නායකත්වය දුන් චෛත්‍ය රාජන් වහන්සේ කරුණාකරලා මේ පැත්තට